ටෙක්කාන්ට ඩියුබ් චැනල් එකට ඔගලම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔගලන්ට කියල දෙන්නේ 4x4 එකේ ඉතුරු ටික කොහමද හදන්න කියලා. ඉතින් ඒක හදුවට පස්සේ අපිට සම්පූර්ණයෙන්ම මේ විදිහට හදලා අර ක්‍රොස් එක හදලා සම්පූර්ණයෙන්ම 3x3 එක හදනවා වගේ අපිට කරන්න පුළුවන්. හරි, අපි වැඩි කතා වොන්නේ නැහැ. අපි යමු වීඩියෝ එකට. හරි, අපි මේක මුලින්ම කරගන්න මෙතන අපි ඉස්සලා මේ දෙපැත්තට අරගෙන අපි බලන්න ඕනේ මෙතන මේ තුන්වෙනි කොටුවේ නෙවෙයි දෙවෙනි කොටුවේ කෙලෝරෙම දකුණු පැත්තේ කෙලෝරෙම තියෙන්නේ මොකද්ද කියලා කොටුව. එතන තියෙන්නේ සුදුයි තැඹිලි. එතකොට මෙතන තව සුදුයි තැඹිලි කොටුවක් තියෙනවා. අපි ඒක හොයාගෙන ඇවිල්ලා මෙන්න මෙතනට ගන්න ඕනේ. හරියටම මේක කෙලින් සුදුට සුදු පාට මෙතන තියෙන්න ඕනේ. තැඹිලි පාට මේ පැත්තේ තියෙන විදිහට හදා ගන්න ඕනේ. අපි දැන් එකක් කෙවුවොත් මෙතන එකක් තියෙනවා. අපි දැන් ඒක හිමීට අරගෙන මෙහෙම දාගමු. හරි, මම ඒ විදිහට ඒක දාගත්තට පස්සේ පේනවා ඇති මෙතනට ඒ කොටුව ආවා. එතකොට මෙතනයි මෙතනයි දෙකේම තියෙනවා. දැන් අපිට තියෙන්නේ හරියටම මේක මෙතනට ගන්න. මේක මෙතනට ගන්න. මේක ඔගොල්ලෝ හොඳට බලාගෙන කරන්න. හරි හරි, දැන් ඔයගලන්ට පේනවා ඇති මෙතන තිබ්බ එක මෙන්න මෙතනට ආවා. ඊළඟට අපි මේ පැත්තට පොඩ්ඩක් අරකොල බැලුවොත් මේ පැත්තේ තියෙනවා තැඹිලි කොළයි කොටුවක්. අපිට පස්සේ මෙතන තියෙන අනිත් කොටුව අපි එහෙනම් මේක මෙතනට ගමු. හරි, දැන් ඔයගලන්ට පේනවා ඇති මෙතන අපිට හරියට තැනට ආවෙත් නැහැ. හරි, කොටුව ආවෙත් නැහැ. ඒක නිසා අපි මෙහෙමයි දැන් කරන්න ඕනේ මේකට. මෙහෙම ආවෙ නැති වුණොත් ඕගොල්ලෝ මේක කරන්න එතකොට හරියයි. දැන් ඔයාලට පේනවා ඇති මෙතන හරියටම තැඹිලි කොටුවයි තැඹිලි කොළයි කොටුවයි හරියටම ආවා. දැන් එහෙනම් අපි දැන් මේක සාමාන්‍ය විදිහට දැන් අර මං කලින් කරා වගේම අපි කරගෙන යමු. හරි, දැන් පේනවා ඇති මෙතන තිබ්බ එක මෙතනට ආවා. අපි ආයි කරකෝලා බැලුවොත් මෙතන තියෙන්නේ නිලුයි කහයි. නිලුයි කහයි තමයි තියෙන්නේ. අපි එහෙනම් අනිත් කොටුවත් හොයාගමු. මෙතන තියෙනවා. හරි, අපි ඒක ගත්තට හරියට කලින් වගේ මාවේ නැහැ. මං ඒක නිසා ආයි අරක කරනවා. දැන් පේනවා ඒක හරියට ආවා. හරියට කොටුවත් ඇවිල්ලා හරියට තැනටත් ඇවිල්ලා තියෙනවා. අපි දැන් ඒක සාමාන්‍ය විදිහට අර වගේම කරමු. හරි, දැන් පේනවා ඇති මේකත් හරියට ආවා. ඉතින් මෙතනත් කලින් එකක් ඇවිල්ලා තිබුණ නැහැ. හැබැයි දැන් මෙතනට ඇවිල්ලා. දැන් ඔයගලට පේනවා ඇති මෙතනද එකක් කරන්න නැහැ. එතකොට පොඩ්ඩ මෙහෙම උඩට කරකෝලා මෙතන තියෙනක පොඩ්ඩ ගාන්ට ගන්නවා. දැන් ඊළඟට මෙතන තියෙන්නේ සුදුයි කොළයි. මං මේ සුදුයි කොළයි කොටුවක් තියෙනවා. මම ඒක ගන්නවා මෙතනට. අනිවාර්යයෙන්ම ඕගලන්ට මෙන්න මේ සුදුයි කොළයි කොටුව ළඟපාතම තියෙන්න ඕනේ. මේ මෙහෙ අර මේ එහෙම නැහැ. ළඟම තියෙන්න ඕනේ. මේ දැන් උඩ තිබ්බා එකක් තිබ්බා මේ හරිය. ඒ වගේ තියෙනවා. දැන් මෙතනට දැන් හරියට කලින් වගේම ඇවිල්ලා තියෙනවා. අපි දැන් කරගමු හරියට වෙන්නේ. දැන් ඔයගලට පේනවා ඇති මෙතන එක හරියටම ආවා. ඊළඟට මෙතන දැන් ආයි අර විදිහට ඇවිල්ලා නැහැ. දැන් මේ කරකෝල බැලුවොත් එනවා. කරකෝල බැලුවොත් මේ විදිහට ආවා. එතකොට මෙතන දැන් තියෙනවා කොළයි කහයි කොටුවක්. අනිත් කොළයි කහයි කොටුවත් මම මෙතනට මෙහෙම ගත්තා. මෙතන තිබ්බේ මම ඒක මෙතනට අරගෙන කරගත්තා. හරි, දැන් මෙතන දෙපැත්තේ ඒ කොටු දෙක තියෙනවා. දැන් මට තියෙන්නේ අර මං කලින් කියලා දුන්න විදිහට කරන්න විතරයි. දැන් පේනවා ඇති මෙතන කහයි කොළයි කොටුව තියෙනවා. ඊළඟට අපි දැන් පොඩ්ඩක් ආයි උඩට මේ පැත්තට හරවලා මෙතන තියෙනවා දැන් තැඹිලි නිලුයි කොටුවක්. අපි දැන් අනිත් තැඹිලි නිලුයි කොටුවත් කොහෙන් හරි තියෙනවා. ඒක අපි හොයාගන්න ඕනේ. මේදී
මෙතනම තියෙනවා හැබැයි හරියට තැනටත් ඇවිල්ලා නැහැ හරි කොටුවත් ඇවිල්ලා නැති නිසා මම අර ක්‍රමේ පාවිච්චි කරනවා හරි දැන් පේනවා ඇති හරියට මේ කොටු දෙක ආවා දැන් තියෙන්නේ මට මේ වැඩි කරන්න විතරයි අර මං කලින් කියලා දුන්න විදියට හරි දැන් ඊළඟට තව එකක් තියෙනවා මම හිතන්නේ මේක තමයි අන්තිම නේ තව එකක් තියෙනවානේ හරි මේක ඊළඟට මේක හරියටම ඇවිල්ලා තියෙනවා තැන් දෙකට අපිට දැන් තියෙන මේක නිකම්ම කරලා දාන්න විතරයි දැන් මේ බැලුවට ආවේ නැහැ අපි ආයි පොඩ්ඩක් එක මෙහෙම මෙතන එකක් තියෙනවා අපි මෙහෙම පොඩ්ඩක් කරකවල ගමු මේක තමයි මම හිතන්නේ අන්තිම එක දැන් මේකට තමයි ඊළඟට දැන් මෙතන තියෙනවා රතුයි නිලුයි කොටුවක් අපි ඊළඟ රතුයි නිලුයි කොළුවත් මේ කොටුවත් හොයා ගන්න ඕනේ මම මේක හොයාගත්තා ඊට පස්සේ මම මේ විදිහට අරක කරනවා දැන් මෙතන තියෙනවා නිලුයි සුදුයි කොටුවක් නිලුයි සුදුයි කොටුවක් තියෙනවා මෙතනත් සුදුයි නිලුයි කොටුවක් තියෙනවා මට දැන් කරන්න තියෙන්නේ මේක හරියට ඇවිල්ලා නැති නිසා මෙතන තැනට ගන්න විතරයි මම අරක පාවිච්චි කරලා ඒ විදිහට ගත්තා දැන් තියෙන්නේ අරක හරියට තැන් දෙකට ගන්න විතරයි හරි ඊළඟ එකත් මම ගන්නවා පස්සේ ඔක්කොම ටික ඉවරයි. හරි. දැන් මෙතන පේනවා ඇති ඕගොල්ලන්ට තියෙනවා රතුයි සුදුයි කොටුව. අන්තිම රතුයි සුදුයි කොටුවත් මෙතන තියෙනවා. මෙතනම තියෙනවා. මොකද අන්තිම එකනේ. නිසා අන්තිම ලාස්ට් 2 මේක. හරි. ඊළඟට මේ විදියට ආවා අපිට. දැන් අපි අරගම කරමු. හරි. දැන් ආවා අපි අන්තිම එකත් කරගන්න ඕනේ ඒක ඔටෝ මහැදිලා මොකද අපි අර විදිහට කරපුවාම ඔටෝ මහැදිලා තියෙනවා හරි අද තමයි අද මම ඕක ඔන්න ඔයගලන්ට ගෙනාවා දැන් මම ඊළඟ පාර ඔයගලන්ට 3x3 කාදන විදිහම තමයි තියෙන්නේ ඔයගලන්ට මම 3x3 කාදන විදිහ කියලා දුන්නා ඒක ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලුවා නම් මම මේක කාදන 3x3 කාදන විදිහ තියෙනවා එහෙම වුණත් ඉතින් ඔයගලන්ට මේ විදිහට ගන්නට අර මේ වගේ ක්‍රොස් එක හදාගෙන ඒ වගේ කරන්න පුළුවන් මේකට විතරයි අමාරුවකට තියෙන්නේ ඉතුරු ටික හැබැයි තව ටිකක් තියෙනවා තව එකක් තියෙනවා අමාරු එකක් ඒ ටික විතරයි තියෙන්නේ ඉතින් අපි දැන් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු හැමෝටම සුබ දවසක්